මේඩ් ඉන් ශ්‍රී ලංකා දේශීය ව්‍යවසායකයන් වෙනුවෙන් දේශීය නිෂ්පාදකයන් වෙනුවෙන් වෙන් වූ පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනයේ 2024 එහි තවත් විශේෂ ප්‍රදර්ශන කුටියකටයි අපි ඇවිල්ලා ඉන්නේ. කේ තෝමස් ව්‍යාපාරය අධිපතිතුමන් අපත් සමග ඉන්නවා. අජිත් පෙරේර මහත්මයා බෙහෙවින්ම ස්තුතියි මේ අවස්ථාවේදී අප සමග සම්බන්ධ වීම ගැන. කේ තෝමස් වසර ගණනක ඉතිහාසයක් තියෙන ආයතනයක්. අද වෙද්දි ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. අපි කතා කරමු ඒ ගැන. අපේ 1991 තමයි අපේ ආයතනය පටන් ගත්තේ. ඉතාම කුඩා තැනකින් ගෙදර තියෙන පුංචි කාමරයක් ඇතුලේ තමයි ආයතනය නිෂ්පාදන කටයුතු පටන් ගත්තේ. මමත් මගේ සහෝදර දෙන්නත් එක්ක එකතු වෙලා ඉතාම කුඩා තැනකින් දවසකට සපත්තු කුට්ටන් දෙකක් තුනක් වගේ හදපු ආයතනයක්. අද මේ වෙනකොට දවසකට සපත්තු කුට්ටන් 150ක 200ක විතර වගේ ප්‍රොඩක්ෂන් එකක් කරන තැනට මේ ආයතනය අපි ගෙනල්ලා තියෙනවා. අපේ ආයතනයේ අවුරුදු 30 පුරාවට එනකොට විවිධ බාධාවන් ඔස්සේ අපි ඇවිල්ලා ඉතාම ලස්සන තැනකට අපේ නිෂ්පාදනය අපි අරගෙන ආවා. අපි ආරම්භයේ ඉඳන්ම අපේ නිෂ්පාදනවල විශේෂත්වයක් තියාගන්න උත්සාහ කළා. සාමාන්‍ය වෙළඳපොළේ තියෙන පාවහන් වලට වඩා වෙනස් ආරකෙන් අපේ නිෂ්පාදන එළියට ගේන්න අපි ලොකු උනන්දුවක් දැක්වුවා. ඒ ප්‍රතිඵලයක් හැටියට ලංකාව ඇතුලේ විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවක් අපේ නිෂ්පාදන ලැබෙනගෙන තිබෙනවා. හොඳයි අජිත් මහත්මයා, ඔබතුමා හොඳ කාරණයක් කතාවේ අන්තිමටම කිව්වා. අපි වෙනස් දෙයක් කරන්න උත්සාහ කරා කියන එක. ඒ වගේ වෙනස් දේවල් කරනවත් එක්කම පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වෙන්න ඔබ ආයතනයට හැකි වුණා. ඒ ගමනාව විදිය තරඟකාරී ආයතනයක ඔබ ආයතනයේ වෙනස් වුණු විදිය ගැනත් අපි කතා කරමු. ඇත්තටම ගත්තොත් මේ පාවහන් නිෂ්පාදනයේ තියෙන ප්‍රධාන දෙයක් තමයි අමුද්‍රව්‍යයක් හැටියට අපි සලකනවා ස්වභාවික සම්. ස්වභාවික සම්වල විවිධ ප්‍රභේද තිබෙනවා. ක්‍රෝම් ටෑන් වලින් කරන, කියන්නේ කෙමිකල් පාවිච්චි කරලා පදම් කරන සම් තියෙනවා. එක්ස්ට්‍රැක්ට්ස් පාවිච්චි කරලා ගස්වල සාරය අරන් පාවිච්චි කරලා කරන ස්වභාවික ලෙද තියෙනවා. ඒවට අපි කියනවා වෙජිටබල් ටෑන් කියලා. ඒ වගේ වෙජිටබල් ටෑන් ඊළඟට ওই දෙකම මැද්දේ එකක් තියෙනවා සෙමිකෝම් කියලා, සෙමි වෙජිටබල් ටෑන් කියලා තියෙනවා. ඉතින් ඒ වගේ අපි භාවිතා කළ අමුද්‍රව්‍ය භාවිතයේදී තියෙන හොඳම ලෝකයේ විවිධ අනිත් යුරෝපය වගේ රටවල් භාවිතා කරන අමුද්‍රව්‍ය පාවිච්චි එවැනි ඒ මෙතඩ්ස් වල තියෙන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා අපේ රටේ මේ නිෂ්පාදනය කරන්නේ. එතකොට දේශීය නිෂ්පාදකයන් අතර බැලුවාම අපිට පුළුවන් වුණා ඒවෙන් වෙනස් කරගත්ත නිෂ්පාදනයක් අපේ ආයතනය තුළ නිෂ්පාදනය කරන්න ඒ මේවත් එක්ක. එතකොට අපි සෝල් එක පාවිච්චි කරද්දිත් ස්වභාවික රබර් වලින් තියෙන රේසින් රබර් එකක් පාවිච්චි කරන්න ගත්තා. ඒ වගේම සෝල් එකත් අපි ලෙදර් වලින් හදන, බෆලෝ ලෙදර් වලින් හදන වෙජිටබල් ටෑන් බෙන් සෝල් එකක් පාවිච්චි කරන්න ගත්තා. ඒ වගේ දේවල් පාවිච්චි කරපුවාම අපේ නිෂ්පාදනය සම්පූර්ණ අනිත් ප්‍රොඩක්ට් එකකින් මේක වෙනස් වුණා. ඒ වෙනස් වීමේදී අපි මේක ජාත්‍යන්තර තලයේ තියෙන තත්වයකට අපේ ක්වලිටි එකයි අපේ ඩිසයින්ස් ඒ හැම එකක්ම අපි ඉන්පුට් කරගත්ත අපේ ෆැක්ටරි එකට. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අනිත් අයට පේනවා මේකේ මේ ප්‍රොඩක්ට් එකේ සම්පූර්ණ වෙනසක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ වෙනසක් කරලා දේශීය, ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් මෙන්න මේ ෂූ එක ගත්තොත් මේක වෙජිටබල් ටෑන් සම්පූර්ණ, මේකේ සෝල් එකත් වෙජිටබල් ටෑන්, අප එකත් වෙජිටබල් ටෑන්, මේ තියෙන මේකත් වෙජිටබල් ටෑන්, මේකත් වෙජිටබල් ටෑන්, මේ කලර්ස් දැන් මේක තනිකර කිසිම ස්ප්‍රේ එකක් මේකට කරලා නැහැ. මේ තනිකර ක්‍රීම් වලින් ෆිනිෂ් කරලා තමයි මේ ඉෆෙක්ට් එක අරන් තියෙන්නේ. දැන් ඉතාලියේ හදපු සපත්තුවක් ගත්තත් මේ විදිහම තමයි. ඒයි වෙනසක් නැහැ. එතකොට ලංකාවෙත් ඒ ලෙවල් එකට මේක කරගන්න පුළුවන් වුණා කියලා කියන්නේ අපේ නිෂ්පාදන ආයතන තුළ අපි සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා අපේ වෙළඳ ප්‍රදර්ශන කුටියට එන ඕනම කෙනෙකුට මේ වගේ එකක් බලන්නත් පුළුවන්, මේක අතින් අල්ලලා බලන්න පුළුවන්. ඒ තියෙන වෙනස්කම, මේකේ තියෙන සිනිඳු බව, මේ ලෙද එකේ තියෙන ගුණාත්මක බව කොයි වගේද කියලා ඉතාම හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන්. මේ වගේ අපි මම හිතන්නේ වෙනස් අත්දැකීමක් විඳින්න පුළුවන් අපේ වෙළඳ කුටියට ආවහම. හොඳයි, ඔබතුමාම සඳහන් කරා මොන වගේ අත්දැකීමක්ද මේ දින හතරේ පැමිණියොත් ඔබට ලබා ගන්න පුළුවන් කියලා. ඊටමතරව ජනතාව පැමිණෙනවා, පැමිණෙන ජනතාවට මොන වගේ අදහසක්ද දෙන්න තියෙන්නේ? ඇත්තටම මම යෝජනා කරනවා ලංකාවාසී සියලුම දෙනාට මේ වෙළඳ කුටිය නරඹන්න කියලා ඇවිල්ලා. මේක විතරක් නෙමෙයි මුළු ප්‍රදර්ශනයම නරඹන්න. අපේ රටේ තියෙන අපේ දේශීය නිෂ්පාදකයන්ගේ හැකියාවන් කුසලතාවයන් මේ තියෙන්නේ.
අපේ 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 ඉන්ඩස්ට්‍රියක ඉන්න සියලුම අයගේ දක්ෂතාවයන් මේ වෙළඳ ප්‍රදර්ශනය ඇතුළේ ප්‍රදර්ශනය වෙනවා. ඉතින් අපේ ආයතනය විතරක් නෙමේ අනිත් හැමෝගෙම තියෙන දක්ෂතා බලන්න හැමෝම ඇවිල්ලා මේක නරඹල දේශීය නිෂ්පාදනයක් මිලදී ගන්න ඕන තැනට තමන්ගේ මනස ස්ථාපනය කරගන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. හොඳයි අජිත් මහත්මයා, බෙහෙවින්ම ස්තුතියි අප සමග සම්බන්ධ වීම. කේ තෝමස්, මේ ප්‍රදර්ශන කුටියටත් පැමිණෙන්න අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් අපි සපත්තු සෙරෙප්පු දාන්නේ අපේ ආරක්ෂාවට, පාදවල ආරක්ෂාවට. හැබැයි අද වෙද්දි ලෝකය පුළුල් වෙලා, ලෝකය විවිධාංගීකරණයට ලක් වෙලා, මේක විලාසිතාවක් බවට පත් වෙලා, ලාංකීය නිෂ්පාදනික සූදානම් ඒ විලාසිතාවට ජාත්‍යන්තරයට ඔබින තරගයක් දෙන්න, ඒ තරගයේ සියැසින් දැක ගන්න පැමිණෙන්න මේ ප්‍රදර්ශන කුටිවල අත්දැකීම විඳගන්න මේ 2024 වර්ෂය සඳහා වූ පාවහන්හා සම්බන්ධ ප්‍රදර්ශනය.